දොළහයි හතලිස් පහයි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න දිවා ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. දිවයින වටා මුහුදේ දීවර හා නාවක කටයු තුළදී සැලකිලිමත් වන්නේ දැනුම් දීමක්. රටේ අනාගතය වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කළ යුතු බව ජනපති කියයි. අභියෝග හමුවේ කිසිවිටක පැන නොවන ලෙස ජනපතිගෙන් තරුණ තරුණයන්ට උපදෙස්. දිවයිනේ පාසල් ආශ්‍රිතව ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ වැඩසටහනක්. වත්මන් රජය ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. යුක්‍රේනයේ විදුලි බල පද්ධතියට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්. අවුරුදු 19 යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ හරහා මන්නාරම සහ පුත්තලමැන මුහුදු ප්‍රදේශවලද, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 65ක් දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අනාවැකියංශයේ අධ්‍යක්ෂ අජිත් විජයමන්න මහතා සඳහන් කරන්නේ මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ විටින් විට දැඩි රළු ස්වභාවයක් ගන්නා බවයි. මේ හේතුවෙන් පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත්, දීවර හා නාවක කටයුතුවලදී වැඩි අවධානයක් යොමු කරන ලෙසත් කාලගුණාංශ දැනුම් දෙයි. රටක අර්බුද හමුවේ පලායන නායකයන්ගෙන් රටට සිතක් මුණ වෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රට අරාජක වූ අවස්ථාවේ තමන් නායකත්වය භාර නොගත්තේ නම් වර්තමානයේ ඇති විය හැකි තත්වය සිතාගත නොහැකි බව ජනාධිපතිවරයා කියා සිටියේ මඩකල්පුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවට ඊයේ පැමිණි. පසුගිය පාලන සමයේදී රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අඩුම තරමින් ඩොලර් මිලියන 3ක සංචිතයක් පවත්වාගෙන යා යුතු බව තමා පැහැදිලිව ප්‍රකාශ කළේය. එතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් ඒ බව ප්‍රකාශ නොකළ බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. කුමන දේශපාලන මත දැරුවත් රටේ අනාගතය වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කළ යුතුය. දේශපාලනයේදීද සෑම විටම සත්‍ය කතා කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී කීවේය. මේ අතර අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්තිගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රටේ සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනයෙක් ලෙස ලද අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය සඳහා ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී තරුණියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. එම සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී ඊයේ පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව දිස්ත්‍රික් ව්‍යාපාරික හමුවකටද ඊයේ පස්වරුවේක් විය. සංචාරක කර්මාන්තය සහ කෘෂිකාර්මික වශයෙන් නැගෙනහිර පළාත තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමේ රජයේ සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා එම ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය. විශේෂයෙන් ඉන්දියා රජයේ සහයෝගය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවරද එහිදී පැහැදිලි කෙරිණි. ඉදිරි වසර 5 තුල නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙල වෙත එකතු වන ලෙස ජනාධිපතිවරයා එහිදී ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය. දිවයිනේ පාසල් ආශ්‍රිතව ව්‍යවසායකත්ව කව පිහිටුවේ. රටේ ආර්ථික වර්ධනයට දායක වන ව්‍යවසායකත්ව නායකත්වය පාසල තුලින් මැති කිරීම මෙහි අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දැනටමත් පාසල් 400ක එම කව ආරම්භ කර ඇත. සිසුහු 16,000කට අධික පිරිසක් එහි ක්‍රියාකාරීව කටයුතු කරති. කර්මාන්ත අමාත්‍යාංශය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහායද ඊට ලබාගෙන. ව්‍යවසායකත්ව සංවර්ධනය පාසල් විෂය ධාරාවටද ඇතුළත් කරේ. එමෙන්ම රටක කර්මාන්ත සංවර්ධනය සඳහා පර්යේෂණ සහ සංවර්ධනය ක්‍රියාත්මක කළ යුතුය.
විශ්වවිද්‍යාල පර්යේෂණ නිෂ්පාදන බවට පත් කිරීමටද ක්‍රියා කළ යුතු බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත් මහතා පෙන්වා දෙයි. වත්මන් රජය ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ සිනකරෝප්පු ලබා දීමේ වැඩසටහන ඉන් ප්‍රධාන තැනක් ගන්නා බවයි. අස්වැසුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල්වලට ප්‍රතිලාභ හිමි වී තිබේ. සමෘද්ධි සහනාධාරය මෙන් තුන් ගුණයක ප්‍රතිලාභ ඉන් ලැබෙන බව ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්කමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. සෑම අංශයක්ම ආවරණ පරිදි රටපුරා සංවර්ධන ව්‍යාපෘති රැසක්ද රජය ක්‍රියාවට නංවා ඇත. සත්‍ය ලෙසම ආදායමක් නොලබන්නන් ආදායම් ලැබුවන්සේ සලකා දේපල බද්ධ ක්‍රියාත්මක කිරීමට රජයේ සූදානම් වන බවට ජාතික ජනබල වේගය චෝදනා කරයි. එහි ආර්ථික කවුන්සල සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝග පමණක් ක්‍රියාත්මක කරන බවයි. එහිදී රටේ ආර්ථිකය ගැන නොසලකා හැරී ඇති බව ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මේ නිසා සාමාන්‍ය ජනතාව මත විශාල බදු පීඩනයක් එල්ල වී තිබේ. එමගින් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇත. කර්මාන්ත කඩා වැටීමෙන් ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු කීවේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙවර පොසොන් උත්සවයට අනුරාධපුර පුදබිමට ලක්ෂ 10කට අධික බැතිබතුන් සංඛ්‍යාවක් පැමිණි බව දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා කියයි. පොසොන් සතිය හෙට දක්වා ක්‍රියාත්මකයි. අනුරාධපුරයට පැමිණෙන බැතිබතුන්ට ගැටලුවකින් තොරව ප්‍රධාන පහසුකම් සැපීමටද පියවරගෙන තිබිණි. විදේශීය සංචාරකෝ විශාල පිරිසක්ද අනුරාධපුර නගරයට පැමිණ සිටියහ. පොසොන් උත්සවය සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබා දුන් රාජ්‍ය පෞද්ගලික හා ස්වේච්ඡා සංවිධාන ඇතුළු සියලු දෙනාට තම කෘතඥතාව පළ කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලාව වැඳපුතා ගැනීමට යන සැදැහැවතුන්ට අදත් අනුරාධපුරය හා මිහින්තල අතර දුම්රියෙන් නොමිලේ ගමන් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ ඉදිකර අත්හැරදමා තිබූ අනුරාධපුර මිහින්තලේ දුම්රිය මාර්ගය රුපියල් කෝටි 65ක වියදමින් ප්‍රතිසංස්කරණය කෙරිණි. ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා මිහින්තලේ රජමහාවිහාරාධිපති පූජ්‍ය වලවෑ හැඟුණ බැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම මාර්ගය පසුගියදා ජනතා අයිතියට පැවරිණි. මින් ඉදිරියට සෑම පුරපසළොස්වක පොහෝ දිනකම අනුරාධපුරය සහ මිහින්තලය අතර සැදැහැවතුන්ට දුම්රියෙන් නොමිලේ ගමන් කළ හැකිය. සෙසු දිනවල එම මාර්ගයේ ධාවනය කරන දුම්රිය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රවාහනයටත් ගුබ නිෂ්පාදන ප්‍රවාහනයටත් යොදාගෙන ඇත. ධර්ම රශ්මියේ හෝමාගම පොසොන් කලාපය අදින් අවසන් වෙයි. ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක අනුව සංවිධානය කරනු එම පොසොන් කලාපයට ගෙවි ගිය දින දෙකේදී විශාල ජනකායක් සහභාගී වූව. දියගම, පිටිපන, දම්පේ, මීගොඩ, ගුඩගම, පනාගොඩ සහ හෝමාගම ආරුණ පරිදි කිලෝමීටර් 13කට වඩා විහිදෙන ආකාරයට එම පොසොන් කලාපය පැවැත්වෙයි. ශ්‍රී ලංකා යුද හමුදාව එහි සංවිධාන කර ඇති දන්සැලේ දහසකට එකවර ආහාර ගැනීමේ පහසුකම් පවතී. ධර්මරශ්මී පොසොන් කලාපයේට සර්වඥ ධාතු ප්‍රදර්ශන, තොරණ, පහන් කූඩු, බෙදගී සංදර්ශන, දන්සල් ආදී ඇතුළත් වෙයි. එම කලාපය සඳහා මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ලේකවුස් ආයතනයයි. ජාතික රූපවාහිනිය, ජාතික ගුවන්විදුලිය සහ ස්වාධීන රූපවාහිනිය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වයි. ධර්මරශ්මී පොසොන් කලාපයේදී අද ගායක ගායිකාවන් සහභාගී වන බෙදගී ප්‍රසංගයකි. එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM සේවය ඔස්සේ රාත්‍රී 9 සිට සජීවීව ප්‍රචාරය කෙරේ. සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ මෙරට ප්‍රධානි සරත් දාස් මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හමුවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා එම හමුව පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එම සංවිධානය අතර සහයෝගිතාව වැඩිකර ගැනීම සඳහා එහිදී අවධානය යොමු වී තිබේ.
වත්මන් සහගීතාව සහ එහි වැඩිදුණු කරගන්න ආකාරය පිළිබඳවද සාකච්ඡා විය ඇත. සෑම වසරකම ඊට පෙර වසරට සාපේක්ෂව වාර්තා වන ජාතික ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නු කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දෙයි. ඒ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරුගොඩ මහතා පවසන්නේ ඉකුත් වසරේ රෝගීන් 690 දෙනෙක් වාර්තා වී ඇති බවයි. එය 15%ක වැඩිවීමකි. තරුණ පිරිස අතර රෝග බහුලව ව්‍යාප්ත වන බවට හඳුනාගෙන තිබේ. ඉන් වැඩි පිරිසක් වයස අරුදු 29ට අඩු අය වෙති. අනාරක්ෂිත ලිංගික හැසිරීම රෝගීන් වැඩිවීමට හේතු වී ඇත. මන්ත්‍රව්‍ය භාවිතයේද ඊට බලපා ඇතැයිද ඔහු කියවේය. භගවන්තලාව මායලී අධිරක්ෂිතයේ නීති විරෝධීව මැණික්ගරිමේදී සිටි 6 දෙනෙකු අත්අඩංගුවට බව විශේෂ කාර්ය බලකාය පවසයි. රක්ෂිතයේ ජෛව විවිධත්වයට හානි සිදු කරමින් ඔවුන් කාලයක සිට එම ජාවාරමේදී ඇත. එම බලකායේ මස්කෙලිය කඳුරේ අනදෙන නිලධාරී පොලිස් පරීක්ෂක DMN කැලුම් මහතා ඇතුළු කණ්ඩායමක් කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවටගෙන තිබේ. සැකකරුවෝ එම ප්‍රදේශයේම පදිංචිකරුවෝය. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ වැටලීම් සිදු කරිනි. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කරන බීඩි කුල කිලෝග්‍රෑම් 607ක තොගයක් නාවික හමුදා භාරයට ගැන්වී කල්පිටිය වෙල්ලමුන්දලම ප්‍රදේශයේ කළ සූදිසි මෙහෙමකදී ඒවා සොයාගෙන තිබේ. ප්‍රමුඛතම පුවත බිලඟට ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ අතගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට විශ්වවිද්‍යාලය සඳහා අයදුම් කරමට ඇති කාලය ලබන මස 5 වෙනිදායින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ දසදහසකට වැඩි අයදුම් පත්‍ර ප්‍රමාණයක් දැනටමත් ලැබී ඇති බවයි. මෙවර විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 45,000කි. තමන් තෝරා ගන්නා ප්‍රමුඛතා පිළිවෙල අනුව ඉතා පැහැදිලිව අයදුම් පත්‍රය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. උපෙන් සහතිකය නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකිව සිටි අවුරුදු 41 වූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට ලබන 30 වෙනිදා දක්වා අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියයි. ඒ කොමසාරිස් ජෙනරාල් ප්‍රදීප් හපුතන්ත්‍රි මහතා පවසන්නේ එම කාල සීමාව පසුගිය මාර්තු 31 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණු බවයි. ප්‍රාදේශීය ලේකම්වරුන් කළ ඉල්ලීම් සැලකිලට ගනිමින් අයදුම්පත් භාර ගන්නා දිනය දීර්ඝ කළ බව ඔහු කිවේය. විදෙස් පුවත් රුසියාව යුක්‍රේනයේ විදුලි බල පද්ධතිය ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් මාස 3 ඇතුළත රුසියාව යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ 8 වෙනි අවස්ථාව මේ බව එරට බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. මිසයිල 16ක් සහ ඩ්‍රෝන 13ක් වෙඩි තබා බිමෙහෙලීමට තම ගුවන් ආරක්ෂක පද්ධතියට හැකි බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කර තිබේ. ප්‍රහාරවලින් 3 දෙනෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා ඇත. නගර 4කට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි. බංගලාදේශයේ සර්පයින් දෂ්ට කිරීමෙන් රෝහල්ගත කරන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. විශේෂයෙන් රට පොළඟුන් දෂ්ට කිරීම වර්ධනය වීමට හේතුවයි. මේ නිසා සර්ප විෂනාශක ඖෂධ ප්‍රාදේශීය වශයෙන් ගබඩා කර තබා ගන්නා ලෙස බංගලාදේශ සෞඛ්‍ය අංශය දැනුම් දී තිබේ. ඉකුත් වසරේදී පමණක් සර්පයින් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 7000කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ. නිවාස ජනාවාස හා ගොවිබිම් ආශ්‍රිතව සර්ප විශේෂ රැසක් එරට දක්නට ලැබෙන බව වාර්තා වෙයි. රතුබුමුදේ යාත්‍රා කරමින් තිබූ එක්සත් ජනපදයේ රැයත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කළ බවට යෙමනේ හවුති කැරලි කණ්ඩායම පවසයි.
බැලස්ටික් සහ ක්‍රූස් මිසයිලෝ දාගෙන එම ප්‍රහාරය එල්ල කර තිබේ. ඒත් තෙවැනි ප්‍රහාරයක් එල්ලූ බවට තහවුරු කළ හැකි සාක්ෂි නැතයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිරසර සම්වර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්. මාතර ගල්කැටිය පානීය ජලමාර්ගය යටියන දක්වා දීර්ඝ කෙරේ. ඊට රුපියල් කෝටි 1100ක මුදලක් වෙන් කර තිබේ. ජල සම්පාදන හා ජලාපාන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ඊට අදාළ ටෙන්ඩර් බාර ගැනීම ලබන 27වෙනිදා දක්වා සිදු කරේ. නව ව්‍යාපෘතියෙන් පවුල් විශාල සංඛ්‍යාවකට පානීය ජල පාසුකම් සැලසෙන බව මණ්ඩලය කියයි. අවුරුදු 19න් 15 යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භයි. පළමු තරගය කොළඹ උතුර සහ කොළඹ දකුණු කණ්ඩායම් අතර පැවැත්වෙන්නේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී. කණ්ඩායම් පහක් තරගාවලියට එක්ව සිටි. ජූලි 1වෙනිදා දක්වා තරඟ පැවැත්වෙයි. මුල් වටයේදී සෑම කණ්ඩායමක්ම තරඟ 4කට සහභාගි වෙයි. ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 2 අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙය සංවිධානය කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවින්ස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. වසර 2030 වන විට මෙරට ශ්‍රම බලකායේ ව්‍යවසායකත්ව දායකත්වය 10% දක්වා වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවේ. දැනට එම ප්‍රතිශතය 2.8%. මේ වසර අවසන් වන විට 3.2% දක්වා වර්ධනය කිරීම අපේක්ෂාවයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ කර්මාන්ත අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෙරේ. මෙරට වෘත්තීය නිපුණතා ආයතන 12ක් මගින් කර්මාන්තවලට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීමටද පියවර ගෙන තිබේ. මෙමගින් මෙරට ඒක පුද්ගල ආදායම 3 ගුණයකින් වැඩි කිරීමේ අවස්ථාවද උදා වේ. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවින්ස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ආර්ථික පුවත් ආවර්ණේ හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න. රුපියල් කෝටි 16,000ක් වටින භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරේ. වෙන්දේසිය ලබන බදාදා සිදු කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි. දින 91න් දින 182න් සහ දින 364න් ඒවා කල්පිරේ. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් ඒවා මිලදී ගත හැකිය. අන්පෞමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන හදිස්සියට එහෙ මෙහෙ තියන්නේ පරතරන් අන්පෞමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය සහ පුත්තලම් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකිය. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කිරීමට පෙර මෙන්න දැන් යළි සිරස්තල. දිවයින වටා අමුහුදේ දීවර හා නාවක කටයුතු වලදී සැලකිලිමත් වන්නේ දැනුම් දීමක්. රටේ අනාගතය වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කළ යුතු බව ජනපති කියයි. අභියෝග හමුවේ කිසිවිටක පැන නොයන ලෙස ජනපතිගෙන් තරුණ තරුණියන්ට උපදෙස්. දිවයිනේ පාසල් ආශ්‍රිතව ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ වැඩසටහනක්. වත්මන් රජය ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
යුක්‍රේනයේ විදුලි බල පද්ධතියට රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්. අවුරුදු 19 පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි. දිවා ප්‍රධාන ප්‍රවෘත්තිින් සමාප්තයි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.